මෙරට කොවිඩ් පළමු රැල්ල ව්‍යාප්ත වන අවස්ථාවේදී කොළඹ මහනගර සභා සීමාවෙන් වාර්තා වුණේ ආසාදිතයන් 160කට ආසන්න ගණනක්. මේ වන විට වාර්තා වේ 8000කට ආසන්න ආසාදිතයන් අතරින් සෙසු සියලු දෙනාම අයස්වන්නේ දෙවන රැල්ලටයි. කොළඹ මහනගර සභා සීමාව තුළ පවතින අධික ජනගහනත්වය මෙම තත්ත්වයට එක් හේතුවක් වී තිබෙනවා. කොළඹ මහනගර සභා සීමාව තුළ ජීවත් වන පුද්ගලයන් සංඛ්‍යාව 7 ලක්ෂයකට ආසන්නයි. එනු කොළඹ ජනගහනත්වයේ වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 10000කට ආසන්නයි. එම අධික ජනගහනත්වයේ කොවිඩ් මර්ධනයට සැලකිය යුතු බාධකයක් වී ඇති අතර මේ වන විට එම මහනගර සභා සීමාවෙන් මරණ 70කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වීමත් සැලකිය යුතු කරුණක්. මෙරටින් වාර්තා වූ නව මරණ 5 අතරින් 4ක්ම වාර්තා වූයේද කොළඹ මහනගර සභා සීමාවෙන්. එම මරණ වාර්තා වූයේ කොළඹ 12, කොළඹ 10 සහ කොළඹ 2 යන ප්‍රදේශවලින්. ඉන් එක් මරණයක් නිවසේදී සිදු ඇති අතර තවත් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විට ජීවිතක්ෂයට පත්ව සිට තිබෙනවා. තවත් මරණයක් කොළඹ මහනගර සභා සීමාවට ආසන්න කොළොන්නාව ප්‍රදේශයෙන් වාර්තා වුණා. COVID-19 ආසාදනය වීමෙන් මියගියම පුද්ගලයන් අවුරුදු 56, 71, 78, 89 සහ 85 යන වයස්වල පුද්ගලයන් වන අතර මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 239 දක්වා ඉහළ ගියා. අද දිනේ නව කොවිඩ් ආසාදිතයන් 252 දෙනෙකු මෙරටින් වාර්තා වූ අතර ඒ සමග මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරු 22740ක් දක්වා ඉහළ ගියා. මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 26290ක් ලෙස සටහන් වන අතර අද පුද්ගලයන් 406 දෙනෙකු සුවය ලැබීමත් සමග සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 19438ක් ලෙස සටහන් වුණා.